ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි වැඩි වශයෙන් ජනාධිපතිවරයාගේ එතුමන් සඳහන් කළේ. ඔබතුමගේ නායකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් ඒකරාශී කරගැනීම සාකච්ඡා ආරම්භ කරන්න පුළුවන්. උදේශාන් බොහොම ස්තුතියි අපිට අවස්ථාව දුන්නාම. සීත ආයතනයටත් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ අවස්ථාව ලබා දීම ගැන. මම මේ කල්පනා කරේ කොතනින්ද පටන් ගන්න කියලා. මේ විශේෂයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශන ගොඩක් එළි දැක් වෙලා තියෙනවා. මේ NPP එකේ කියවිලා තියෙනවා, එක්සත් ජාතික පක්ෂය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇවිල්ලා තියෙනවා. මේ ගොඩක් ලස්සන කතන්දර නම් ගොඩාක් තියෙනවා ලියලා කියවන්න ගියාම. මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන එක තමයි තියෙන ගැටලුව. ඇත්තටම මට මේ මෙතුමා කිව්ව එක කතාවක් තියෙනවා. පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවා මෙතුමගේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. හැබැයි අපි ඒ පස් අවුරුදු සැලැස්ම දැක්කේ නැහැ. මේ රට බංකොලොත් කරපු රාජපක්ෂල සහ බංකොලොත් කරපු මංකොල්ලකාරයන්ට දනුවන් දෙන්නේ කොහොමද කියන එක ගැන කිසිම පැහැදිලි කිරීමක් ඒ පස්වදෑරුම් අවුරුදු පහේ සැලැස්මේ නැහැ. ඒ වගේම එතුමා කියනවා මේ රට යම් තැනකට ගෙනාවා කියන එක. ඇත්තටම අපි කියන්න ඕනේ දැන් අපි ගෙදර මම දැන් මගේ ගෙදර මම ණයක් අරගෙන මම ණය ගෙවන්නේ නැත්තම් මට ලැබෙන සල්ලි ඔක්කොම ටික මම කරන්නේ කන්න බොන්න වීදම් කරන එකනේ. මම ඒතර සුඛිත මුදිතව හොඳට ජීවත් වෙනවා කාලා බිලයි. ණයකාරයන්ට ණය ගෙවන්නේ නැහැ, ණය නතර කරලා තියෙන්නේ. ඒතර කන්න බොන්න ටික ලැබෙනවා. හැබැයි අපි කියන්න ඕනේ කන්න බොන්න ටික දැන් ලැබෙනවා. හැබැයි තව එකක් කියන්න ඕනේ. ඉතින් ලැබුණට රුපියල් 350ට ගත්ත කිරි පැකට් එක අපි දැන් ගන්න රුපියල් 1100ට. රුපියල් 100 ගහන්න ගහපු තෙල් ලීටර දැන් ගහන්නේ 300 ගානට. ඊගොඩ ගෑස් සිලින්ඩර 1100 ගන්නට ගත්ත ගෑස් සිලින්ඩර අද රුපියල් 4000යි. ඒතර මේ රට සුඛිත මුදිත නැහැ. මේ රට රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙලෝදයක් කරේ නැහැ. මේ රට විශේෂ වැඩසටහනකට ගියේ නැහැ. එතුම එක දෙයක් කරා, රාජපක්ෂලට එළියට බහින්න බැරුව හිටපු රාජපක්ෂලට ඇඳුමක් ඇඳගෙන පාරට බහැලා අද මහින්ද රාජපක්ෂගේ පුතාට මේ චන්දිල්ලන්න අවස්ථාව හදලා දුන්නා. එතුමලගේ යට මොනවා හරි සැලසුමක් කතාබහක් එකක් ඇතුළේ ඇති. රනිල් වික්‍රමසිංහ කරපු පළවෙනිම එක තමයි ඒක. නැත්තම් එළියට බහින්න මේ පුදුම බයකින් හිටියේ. ඒ කාලේ දැක්කද ඔබතුමාලා මරුටු වලින් ගිය අර ප්‍රාඩෝල ගිය මේ දේශපාලඥයෝ ගිය මරුටු වලින්. ඉතින් රනිල් රාජපක්ෂගේ ප්‍රධාන කාරණේ උනේ ඒ අයව ආරක්ෂා කරන එක. ඒ දෙගොල්ලොත් වෙන් වෙලා තියෙන සම්පූර්ණ පට්ටපල් බොරුවක් නේ. වෙන්වීම කියන්නේ මෙතනම තේරෙනවා පට්ටපල් බොරුවක් කියන එක. මේ චන්ද ටික කඩාගන්න කියලා. මොකද සමහරු චන්ද ටිකක් දෙන්නේ නැහැ. අර රනිල් වික්‍රමසිංහ කියන කෙනාට අකමැති චන්ද ටික රාජපක්ෂ විසින් ආරක්ෂා කරගන්නවා. ලක්ෂ 4-5ක චන්දයක් මං හිතන්නේ මහින්ද රාජපක්ෂගේ පුත්‍රයව දාලා ඒ ටික ආරක්ෂා කර ගැනීම මේගොල්ලන්ගේ ඇතුලේ අභ්‍යන්තර සාකච්ඡාවක් ඇතුලේ වෙන වැඩක් කියන එක ඒක සාමාන්‍ය හැම කෙනෙකුටම පේනවා. ඉතින් ඒක වෙනම කතාවක්. ඉතින් හැමදාම මේ මෙතුමලා කියන්නේ අපි ගෑස් පොලිම නැති කරා, අපි මේක නැති කරා, අපි ඔක්කොම නැති කරා කියලා. ඒක ඒ ඔක්කොට වැඩි. ඇත්තටම අපි දැනගන්න ඕනේ මේ රටේ දැවැන්ත දේශපාලන වෙනස් වීමක් වෙන්න තිබ්බ යුගයක අරගලයෙන් පස්සේ දැවැන්ත දේශපාලන වෙනසක් මේ රටේ වෙන්න තිබ්බා. අලුත් තරුණ පරපුරකට, අලුත් පරම්පරාවකට මේ රට බාර දෙන්න තිබ්බ එක නැති කරේ රනිල් වික්‍රමසිංහ. ඒක මේ රටේ මිනිස්සු දන්නවා. ඒ නැති කළ රාජපක්ෂල වාරාසගල නැවත අර පාරම්පරික හොරුන්ට මේ රට බාර දුන්නා. අද රනිල් වික්‍රමසිංහ එක්ක දේශපාලනය කරන්නේ පට්ටපල් හොරු ටිකක්. එදා රනිල් වික්‍රමසිංහ හොරා 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 කියපු මිනිස්සු ටික අද වටකරගෙන ඉන්නේ. අද රනිල් වික්‍රමසිංහගේ ඉස්සරහින් රනිල් වික්‍රමසිංහට ඉස්සටත් වඩා ඉස්සරහින් යන්නේ ඒ රාජපක්ෂලා එක්ක හිටපු අර හොරු ටික තමයි යන්නේ. ඉතින් ඒ හින්දා මේ රට නැවත රනිල් වික්‍රමසිංහට කිසිසේත් හදන්න බැරි බව අපි දන්නවා. වගේම අපි ගම් වලට ගියාම අපි ගම් වල කැන්වසින් එක කරනවා. අපි ගමෙන් ගමෙන් ගේන්ගිට යනවා. මේ රනිල් වික්‍රමසිංහ කියන කෙනා දැන් හාන්සිවිලා ඉවරයි. එතුමට මේ රටේ බලයක් නැහැ. එතුමා ඊයේ පෙරද මන් දන්නා දැක්ක ප්‍රකාශයක් කරනවා. දැන් මේ සජිත් මහත්තයාට හැප්පෙන්න බැහැලු මේ රනිල් අනුර කුමාර දිසානායක. ඒ හින්දා ඒක අතහැරලා එන්නලු එයත් එක්ක එකතු වෙලා එයා අගමැතිකම හරි දෙන්නම් මේක හැප්පෙන්න කියන එක. කොච්චර විහිළුවක්ද කියලා හිතන්නකෝ. මේ මිනිස්සයාගේ මොලේ මොකක් හරි අප්සෙට් එකක්ද කියන්නකෝ. එළියට ගියාට පස්සේ සම්පූර්ණම පේනවා රනිල් වික්‍රමසිංහ කොතනද ඉන්නේ කියන එක. එහෙම ඉඳගෙන තවමත් විහිළු සපයනවා. අපි දන්න කාලේ ඉඳන් රනිල් වික්‍රමසිංහ කවදාවත් කිසිම දවසක තමන්ට ලැබුණ බලය තමන්ට රඳා පවත්ව ගන්න කිසි විදියකින් පුළුවන් වුණ මනුස්සෙක් නෙමෙයි. ඉතින් ඒක දිගින් දිගටම සිද්ධ වෙන දෙයක්. අනික තව එකක් කියන්න ඕනේ. දැන් ඔන්න බලන්න පඩිය වැඩි කරා 124කින් අද දවසේ පඩිය වැඩි කරා. එතකොට එතුමා ගවර්නමන්ට් යෝජනාව අනුමත කරා. දැන් පොලිස්පතිව පත් කරන වෙලාවේ මොකද මෙයා කිව්ව? මම අපේක්ෂකෙක්. මම ඒකට අත තියන්නේ නැහැ. එහෙම කියපු රනිල් වික්‍රමසිංහ මේ රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීම කරන්න පුළුවන්. එතකොට අපේක්ෂකයා නෙමෙයි. දැන් ගොවිනාය කපා හරිනවා. එතකොට අපේක්ෂකයා නෙමෙයි.
දැන් ගොවිනා අපි අහන්න ඕනේ තුමලගෙන් ගොවිනාය කපාරිනකොට බැංකුව වලින් කපාරිනවද? බැංකු තව අවුරුද්දකින් විතර බැංකු බංකොලොත් වෙනවද? දැන් ගොවිනාව කපාරිනවන රජයෙන් බැංකු වලට සල්ලි ගෙවන්න බෑනේ. ඒතර මොකද්ද ඒකට තියෙන සැලැස්ම? මෙතුමා මේ දේශපාලනේ මෙතුමාගේ මේ ඡන්ද ව්‍යාපාරයේ වෙනුවෙන් තමයි කරේ. අනික 124 වැඩි කරන්නේ මූලික වැටුපට නෙමෙයිනේ. මේක තැන් 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 වලින් එල්ලලේවා. ඒක එල්ලලා කරන්නේ. මේක මේ රාජ්‍ය සේවකයන්ට තියෙන ආදරයට කරන වැඩක් නෙමෙයි. එතුමගේ මේක ඡන්ද ගුණ්ඩුව. ඒයින්ද අපි මේ තැපල් ඡන්දේ තියෙන රාජ්‍ය සේවකයන්ට කියන්නේ මුලා වෙන්න එපා. මෙවර ඔබ හොඳට කල්පනා කරලා ඡන්දේ දෙන්න අර ගෝඨාභයට රැල්ලට 69 ලක්ෂයක් දීලා මහපාර හිඟ මැරිලා වැටෙන්න සිද්ධ වුණා. ඉතින් මේවල ඒ වැරද්ද නම් කරන්න එපා, රැවටෙන්න එපා. බුද්ධිමත් දේශපාලන ශාස්ත්‍රතාවය මම හිතන අපේ රටේ මිනිස්සුන්ට තියෙනවා. මෙවර එය හරියට පාවිච්චි කරයි කියලා අපි දෙවෙන්තෝ විශ්වාස කරනවා.